වසංගත තත්ත්වයේ හේතුවෙන් වසහදාමා තිබූ පාසල් මාස 6කට පමණ පසු අධීර කිහිපයක් යටතේ අද ආරම්භ වුණා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. පවතින වසංගත තත්ත්වයේ හැමුවේ අවස්ථා කිහිපයකදී පාසල් වසා දැමීමට සිදු වූ අතර පසුගිය අප්‍රේල් මාස 23 වනදායින් පසුවයි අද දින පාසල් විවෘත වුණේ. ඒ අනුව එහි මුල් අධිරය යටතේ ළමුන් 200ට වඩා අඩු ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ. මුළු ලංකාවෙන් පාසල් 5106ක් අපි විවෘත කරලා තියෙනවා. එතකොට ඒ පාසල් ටික සූදානම් කරලා තියෙන්නේ දරුවන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි දවස නිසා දෙවෙනි දවස ළමන සතිය වෙනකොට කිසි ගැටලුවක් නැතුව දරුව පාසල් දෙයි. ඉතින් රජයේ කාර්යභාරය අනුව අපි පාසල් 150ක් විවෘත කරා. ප්‍රාථමික ශ්‍රේණි තියෙන 200ට අඩු පාසල් නිසා අපි බලාපොරොත්තු වෙනවා මාස 6මාරකට විතර පස්සේ තමයි දරුව පාසලට ගෙන්න ගත්තේ. ඉතින් ගොඩක් ප්‍රචාර තියෙනවා එක එක අයගේ. ඉතින් නිසා අපි බලමු අපේ කටයුත්ත අනුව දරුවා පාසලට එන්න දෙමෝපියන්ගේ වගකීම තමයි දරුවා පාසලට එවීම. මෙම වැඩසටහන යටතේ පන්නිපිටිය දෙපානම ධර්මපාල විද්‍යාලයේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක්ව සිටියා. රටපුරා තත්ත්වේ ඉතාම හොඳයි. ඉතාම විශාල සහභාගිත්වයකින් ප්‍රාථමික පාසල් රටපුරා විවෘත වෙලා තියෙනවා. ඒ නිසා අභ්‍යාසලාභීන් කොහොමත් පාසල්වලට අනියුක්ත ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන් එසේම ඉන්නවා. තම අභ්‍යාසලාභීන් පාසල්වලට අනියුක්ත නැහැ. විවිධ දෙපාර්තමේන්තුවලත් ඉන්නවා. විදුහල්පතිවරු සහ ගුරුවරුන්ගේ සහභාගිත්වය දැන් පාසල් කිහිපයකට මංගිය. ඉතාම උනන්දුවෙන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්න දෙමාපියන් ඉස්සරහට අඩිය තියලා මේ ගෙන යන වැරදි ප්‍රචාර පැත්තකට තල්ලු කරලා සහභාගි වෙලා තියෙනවා. අද දින පාසල් විවෘත වුවද සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. අධ්‍යන කටයුතු සඳහා පාසල් විවෘත කෙරුණද ගුරු විදුහල්පති වෘත්ති සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් පාසල් රැසක ගුරුවරුන්ගේ පැමිණීම ඉතා අසතුටුදායක තත්ත්වයකයි පැවතුනේ. ස්කෝලේ පටන් ගත්ත එක අපිට ගොඩක් හොඳයි. මොකද අපි ළමයි ආසාවෙන් හිටියා ඉස්කෝලේ එන්න. ඉස්කෝලේ පටන් ගත්ත දිනේ මේ දැනුම් දීපු දවසින් ගන් හරි කැමැත්තෙන් හිටියේ. ළමයි සාමාන්‍යයෙන් 20ක් විතර අපිට දැනට ඉන්න හැම පන්තියම නියෝජනය වෙන ළමයි ඉන්නවා. අවුරුදු එකමාරක් කරලා ළමයි ගෙවල් වල තියාගන්න ළමයිගේ අධ්‍යාපනය හොඳට කඩාකප්පල් වෙලා තියෙන්නේ. ඉතින් ගුරුවරු මේ අවස්ථාවේදී මේ ගන්න තියෙන්නේ අපි වැඩි වෙලා දකිනවා. ගුරුවරුන්ගේ සරණ වැටුපක් නොලබුණාට මේ අවස්ථාවේදී ගුරුවරු විද්‍යාලයට පැමිණීම ඉතාම අගය කරනවා. අතර ගුරු සංගම් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සියතට ප්‍රකාශ කළේ. මේ වැඩවර්ජනේ 98%කට වැඩි ප්‍රමාණයක් සාර්ථක වෙලා තියෙනවා. පැහැදිලිවම අපි මේ අර රජයට දෙන පණිවිඩය තමයි පිට ගුරුසා විද්‍යාලයේ වැටුපිෂමතා ඉවත් කිරීමට ආල්ලෝ ඉදිරිපත් කරපු වැටුප යෝජනාව සමස්තම එකවර ලබා දෙන්න ඕනේ. ඒ වගේම සුබදිනි කමිටුවේ කොටසක් හැටියට දෙන්න ඕනේ කියලා අපි ප්‍රධාන ඉල්ලීම ලංකාවේ වර්ජින සාර්ථක වෙලා තියෙනවා. ආණ්ඩුවට කදිම පිළිතුරක් දීලා තියෙනවා. ඒ වගේම දෙමව්පියෝ ළමයි පාසලට ගෙවල නැහැ. ආණ්ඩුවක ඒගොල්ලෝ ගැන විශ්වාසය ළමයි යවන්න කියලා දෙමව්පියෝ ළමයි යවලා තියෙන තේන්නේ ආණ්ඩුව පිළිබඳ විශ්වාසය සම්පූර්ණ දෙමව්පියෝ අතහැරලා තියෙනවා. ගුරුවරුන් කවිසෝබදර ගැන විශ්වාසය කියලා තියෙන එක නිසා අපි අරගෙන පෙරට රැගෙන ඒක දිනේ අපේ වර්ජින යනවා කියලා කියන්න ඕනේ. මෙතෙන්දි මම බොහොම කරුණාවෙන් මතක් කරන්නේ අද පැමිණිච්ච ගුරු දෙවිවරු මේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය බලලා
පැමිණිලාද අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම පිළිබඳව ඔබට ජාතියේ ප්‍රණාමය හිමිනවා. මම මේ ආණ්ඩුවකට පුදුහුණු ගානාවක් කඩේ යනවත් නෙමෙයි. මම හැම වෙලේම කඩේ යන්නේ ජනතාව වෙනුවෙන්, මෙවර කඩේ ගියේ මේ දරුවෝ වෙනුවෙන්. අපි දරුවන්ට අම්මව පියවරුන්ටත් කියනවා බයක් සැකක් නැද ඔබේ දරුවෝ ටික යවන්න, මේ ආණ්ඩුවට වැඩ කරන්න නැත්තන්ට වඩා පුරෝහිතයෝ කේවට්ටිය වැඩි. ඒ පුරෝහිතයෝ කේවට්ටිය වැඩි නිසා තමයි අපේ ගෝඨාභයතුමාට අද මේ තත්ත්වය උදාහරණ තිබෙන්නේ. නීතිය යන කතා කරන, ආයතන සංග්‍රහ ගැන කතා කරන්න අපි විරුද්ධයක් නැහැ. අනවශ්‍ය විදියට කවුරු හරි මේ ගුරු මවුරුන්ගේ පියවරුන්ගේ හිත රිදෙන්න කතා කරනවා නම් අපි අනුමත කරන්නේ නැහැ. රජයටත් කියනවා, අධ්‍යාපන අමාත්‍යාංශයටත් කියනවා එවැනි මිනිස්සුන්ගෙන් ගුරුවරු ආරක්ෂා කරන්න කියන එක. මේ අතර සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව දිවයිනේ පෙර පාසල්ද අද විවෘත කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.